මම පසුගිය දිනක රාජකාරී කටයුත්තක් සඳහා ඕමානයේ බලා ගිය අවස්ථාවේ සමහර පුද්ගලයන් හා ජනමාධ්‍ය චෝදනා කළේ මම රටින් පැන ගියා කියලයි. කිසි දෙයක් හරියාකාරව සොයා නොබලා තොරතුරු සනාථ කර ගැනීමෙන් තොරවයි ඔවුන් ඒ විදියට චෝදනා කළේ. ඇමතිවරුන් කණ්ඩායමක් සමග අපි ඕමානයේදී සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවට කරන රුපියල් බිලියන ගණනක ආයෝජනයක් ගැනයි. මම දැන් ආපහු ඇවිත් අර චෝදනාව කරපු අය ඒ ගැන කතා කිරීම දැන් නවත්තලා. ඊට අමතරව තවත් චෝදනා ගණනාවක් මේ අය මට කළා. කොයිතරම් දරුණු විදියට මේ චෝදනා කළාද කිව්වොත්, ඒ මාව ත්‍රස්තවාදී ගොඩට තල්ලු කරන්න ඔය තරම් උත්සාහ ගන්නේ ඇයි කියලා සමහර ජනමාධ්‍ය වලින් පෙරලත්‍ර ප්‍රශ්න කරන්න මට සිද්ධ වුණා. මට මේ නගන චෝදනාත් රටින් පෙන ගියා කියා කළ චෝදනා වගේමයි. පදනමක් නෑ, සනාථ කරන්න කරුණු නෑ. මගේ ලේකම්වරයෙක් ඩෙටනේට සමග අත්තඩුගොට අරන් නිදහස් කළ කියලා මේ අය චෝදනා කරනවා. මේ සිද්ධියක් සම්බන්ධ වුණේ මගේ ලේකම්වරයෙක් නොවේ, පසුගිය පාදේ සභා මැතිවරණයේදී ඡන්ද ඉල්ලපු එක්කෙනෙක්. ඔහු අත්තඩුගොට පත්වුණු බව ඇත්ත. නමුත් දින කීපයකට පසුව අධිකරණයේදී සියලු කරුණු හෙළිදරව් කරනා. අධිකරණයේදී ඔහු නිදහස් වුණා. මගේ සහෝදරයා අත්තඩුගොට අරන් නිදහස් කළා කියන කතාවක් සම්පූර්ණ බොරුවක්. ආරක්ෂක හමුදා සහ පොලිසිය එක්ම පසුගිය දවසක මන්නාරම ප්‍රදේශය සෝදිසි මෙහෙයුමක් කළා. ඒ අවස්ථාවේ මගේ සහෝදරයා නැවති සිටියේ සෝදිසි මෙහෙයුම් කරන ප්‍රදේශය තුලයි. සාමාන්‍ය විදියට ඔහු සිටියේ නිවසත් සෝදිසි කළා. මල්ලිගෙනු තොරතුරු ඇහුවා. එතන නවතා තිබුණු වාහනයක් පරීක්ෂා කළා. සිදුවුණේ එච්චරයි. අවශ්‍ය ඕනම කෙනෙකුට මන්නාරම පොලිසියෙන් විමසා ඇත්ත බලාගන්න පුළුවන්. මට එල්ල කළ ඊළඟ චෝදනාව වෙන්නේ මගේ සහෝදරියකුගේ නිවසක් ත්‍රස්තවාදීන්ද කුලියට ලබා දුන් බවයි. මගේ සහෝදරිය සහ එයාගේ ස්වාමියා දැනට වසර 5ක පමණ කාලයක සිට වාසය කරන්නේ කැනඩාවයි. ඒ විවාහ වූ තැනැත්තාගේ මහගෙදර එහි භාරකරුවා කුලියට දී තිබුණා. පසුගිය පෙබ්‍රවාරියේ කුලියට සිටිය අය ඉවත්ව ගිය පසු වෙබ් අඩවියක දැන්වීමක් තමා ඒ නිවාසය වසරක කාලයකට කුලියට දී තිබෙනවා. මා එවන්නක් දැන සිටියත් නෑ. එවත් පසුබිමක මට චෝදනා නැගීම සාධාරණද කියා සිතා බලන්න. බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන මොහොමඩ් ඉබ්‍රාහිම් සමග මගේ සහෝදරයා ව්‍යාපාර කලබවට කරන චෝදනාවත් සම්පූර්ණ අසත්‍යයක්. ඉබ්‍රාහිම් සහ ඔහු ප්‍රධානවත්වය දරු කොළඹ වෙළඳ සංගමේ සාමාජිකයෝ සමග අවස්ථා කීපයකදී මාවත් අමාත්‍යාංශ නිලධාරිවරුත් සමග සාකච්ඡා පවත්වා තියෙනවා. නමුත් මගේ සහෝදරයා ඒ ව්‍යාපාර සමග කිසිම සම්බන්ධයක් නැහැ. යම් යම් අමුද්‍රව්‍ය මම ත්‍රස්තවාදීන්ට ලබා දුන්නා කිය බරපතල චෝදනාවක් කළා. අපේ අමාත්‍යාංශ යටතේ තියෙන කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මගින් කර්මාන්ත ශාලා වෙත අමුද්‍රව්‍ය තාක්ෂණය හා අලෙවිය සඳහා උදව් වෙනවා. 2005 වර්ෂයේ සිට සිදු කරන ක්‍රමය වෙන්නේ අමුද්‍රව්‍ය අවශ්‍ය කර්මාන්ත ශාලා පුවත්පත් දැන්වීමකින් ලියාපදිංචි කිරීමයි. ඒ අයට අවශ්‍යතාව අනුව අමුද්‍රව්‍ය සපයනවා. මේ වසරේ එසේ ලියාපදිංචි වුණු කර්මාන්ත ශාලා 300ක් තියෙනවා. ඒ කර්මාන්ත ශාලාවන්ට අමුද්‍රව්‍ය ලබා දුන්නේ නීත්‍යානුකූලව විදියටයි. මේ අමුද්‍රව්‍ය සැපවීම සඳහා අමාත්‍යාංශ ලේකම්තුමා පත්කළ ස්වාධීන කමිටුවක් මගින් විශේෂ වාර්තාවක්ද අපි ලබා ගත්තා. ඒ වාර්තාව මේ වන විට ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් බාර දී තියෙනවා. වරදක් වෙලා තියෙනවා නම් ඒ වාර්තාව අනුව පියවර ගන්න පුළුවන්. විල්පත්තුවේ කැලේ බද ප්‍රදේශයකින් පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ සොයා ගැනීම ගැන චෝදනා නගන අය එය මම නියෝජනය කරන ප්‍රදේශයට අයත් බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යනවා. වනාත විල්ලුව මා නියෝජනය කරන මන්නාරම දිස්ත්‍රිකයට අයත් ප්‍රදේශයක් නොවේ. මේ උත්සාහ කරන්නේ මාහට අසත්‍ය චෝදනා එල්ල කිරීමටයි. බෝම්බකරුවකගේ බිරිඳගේ තාත්තා අපේ පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙක්. එය මට චෝදනා නැගිය හැකි අන්දමේ වරදක්ද?
බෝම්බකරුගේ පියාවන ඉබ්‍රාහීම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලෑස්තුව සමාජිකයෙක්. එහෙම වුණා කියලා ජනතා විමුක්ති පෙරමුණට ත්‍රස්තවාදී චෝදනා නැගීම සාධාරණද? තමන්ට අවුරුදු පහක් තිස්සේ කෑම බීම හදාදුන් පුද්ගලයා තමන් මරා දැමීමට සම්බන්ධ වූ හෙටි බව ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මහත්මයා පෙන්වා දුන්නා. ප්‍රේමදාසා ජනාධිපතිතුමා ඝාතනය කළේ සුචරිතේ නිතර ගැවසුණු බාබු. එහෙම වුණා කියලා ප්‍රේමදාස මහතා හෝ පොන්සේකා මහතා ත්‍රස්තවාදීන් කියා කියන්න පුළුවන්ද? මේ අතර මගේ ව්‍යාපාර සහ ආදායම් ගැනත් එකෙක් චෝදනා කරනවා. එස්.පී. දිසානායක මහත්මයා පුවත්පත් සාකච්ඡා තියමින් අමුලික බොරු කියනවා. දවස් 52 කුමන්ත්‍රණයේදී මම එතුමාගේ ආරාධනය පිළිගත්ත නැති නිසා මේ විදියට බොරු කියමින් මගෙන් පළිගන්න යන එක බාල දේශපාලන වැඩක්. නමුත් මම එක් දෙයක් කියන්නම්. මම දේශපාලනයට පිවිසි දවසේ ඉඳන් මගේ වත්කම් බැරකම් ප්‍රකාශ මම ඉදිරිපත් කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඒවා පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඕනෑම පරීක්ෂණයට මුහුණ දෙන්න මම සූදානම්. ඒ වගේම මට විරුද්ධව බොරු චෝදනා නගන පුද්ගලයන් හා මාධ්‍ය ආයතන සම්බන්ධව නීතියට අනුව කටයුතු කරන්න මම දැනටමත් පියවර අරන් තියෙනවා. ඒ අවස්ථාවලදී ඔවුන් කිව්දේ ඇත්ත බව නීතිය ඉදිරියේ ඔප්පු කරන්න ඔවුන්ට සිද්ධ වේවි. මගේ නිවැරදි බව මම ඔප්පු කරන්න සූදානම්. මේ චෝදනා කරන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ සැබෑ ත්‍රස්තවාදියා හා සැබෑ අන්ධවාදියා ආරක්ෂා කරන එකයි. සැබෑ ත්‍රස්තවාදියා වෙත අවධානය යොමු වෙන්නට ඉඩ නොදී මා වෙත ඇඟිල්ල දිගු කරන්නේ එකයි. අපි හොඳ ඉස්ලාම් භක්තිකයෙක්. අල්ලා දෙවියන් වහන්සේ ත්‍රස්තවාදය අනුමත කරන්නත් නෑ, අන්ධවාදය අනුමත කරන්නත් නෑ. මට කියන්න තියෙන්නේ මම කිසිම ත්‍රස්තවාදයකට සම්බන්ධ නෑ. මම ත්‍රස්තවාදයකට අනුබල දෙන්නත් නෑ. මම ත්‍රස්තවාදයට විරුද්ධයි. මා ත්‍රස්තවාදයෙන් වැටකෑ පුද්ගලෙක්. මම අන්ධවාදයට සම්බන්ධ නෑ. මම අන්ධවාදයට අනුබල දෙන්නත් නෑ. මම අන්ධවාදයටත් විරුද්ධයි. මේ ත්‍රස්තවාදය නිසා, අන්ධවාදය නිසා විනාශ වූ ජීවිත ගැන මම දෙඩි ලෙස කම්බා වෙනවා. ඒ සියලු දෙනා වෙත මගේ ශෝකය පළ කරනවා. තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ අශීරු අවස්ථාවේ සාමය සහ සංගින්දියා වෙනුවෙන් එප කැප වුණු සියලු දෙනාට මගේ අවංග ස්තුතිය පළ කරනවා. විශේෂයෙන්ම අපේ මෙල්කම් රංජිත් කාඩිනල්තුමාට ගෞරවය පළ කරනවා. ඒ වගේම මහානායක ස්වාමි වහන්සලාට, හින්දු පූජකතුමාලාට, මෞලවීතුමාලාට ගුරුත්වවේදීත්වය පළ කරනවා. සාමය ආරක්ෂා කිරීමට කැපවී ක්‍රියා කළ පොලිසිය, ත්‍රිවිධ හමුදා, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ක්‍රාමීය නායකයන්ට ස්තුතිවන්ත වෙනවා. මේ අපේ රට එකමවකගේ දරුවන් ලෙස අප ජීවත් වන රට. මේ රට ආරක්ෂා කිරීම, දියුණු කිරීම හා ගොඩනැගීම අපේ හැමෝගම වගකීම හා යුතුකම. අපි හැමෝම විචාරශීලීව ඒ වෙනුවෙන් කැපවෙමු. බොහොම ස්තුතියි.